ಬಡೈರಿಂಗು ಉಂದು ಕೌಪಿವೆನಿ ಬೋಗ ವಗಾಕರನ ಗೊವಿಂಟ ತಮ್ಮ ವಗಾವ ಪೆಲ ಸಹ ಪೇಲಿಯಾತರ ನಿಯಮಿತ ಪರತರೆಯ ತಬಾಗನಮಿನ್ ವಗಾವೆ ಪಿಹಿಟು ಆಗನಿಮೇದಿ ಬೀಜ ಕಾರ್ಯಕ್ಷಮ ಯೋದಾಗನಿಮಟ ಮೆಮ ಯಂತ್ರೇಟ ಪುಳುವಾನ್ ಅತರ ಮಮ ಮಗೆ ಉಪಂಗಮ ಅಂಪಾರ ಮೇ ಮಗೆ ಉಪಂಗಮ එතකොට මම අපොසු සස්පෙන්ඩර් එකක් ගෙනගෙන තියෙනවා ඊට පස්සේ මම රැකියාවක් විදිහට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරා අවුරුදු 12ක් විතර කොළඹ ඒ ඉන්න අතරේ මට ආපහු අම්පාරට එන්න සිද්ධ වුණා ඒ ආපු වෙලාවේ ඇත්තටම මේක කෘෂිකාර්මික ප්‍රදේශයක් ඒකෙදි දැන් අපි මේෙහිදී ව්‍යාපාරයක් කරනකොට අපිට කොළඹ දිකරණේව කරන්න බෑ ඒ නිසා මම හිතුවා මේ අම්පාරට අපේ කෘෂිකාර්මික පැත්තට ගැලපෙන විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා මේ ගොවින්ගේට දැන් අපිට මෙතේ අම්පාරේ ඉන්නකොට දැනෙනවා මේ ගොවින්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ කියන්නේ වගාවේදී තියෙන කම්කරු ප්‍රශ්න. ඒ වගේ වට විසඳුමක් විදිහට මිනිසුන්ගේ තියෙන අවශ්‍යතාවයේ හින්දා අපි මේ මම හිතුවා මේ එක එක නිර්මාණ කරන්න කෘෂිකාර්මික පැත්තේ අවශ්‍ය කරන නිර්මාණ තමයි ගොඩක් කෙරුවේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ බීජ හිටවන යන්ත්‍රය. මෙම යන්ත්‍රයක නිමාව සැබවින්ම පිටරටකින් ගෙන්වන යන්ත්‍රයකට කොහෙත්ම දෙවෙනි වන්නේ නැහැ. මේක 2007 දී මම නිර්මාණය කෙරුවේ. නිර්මාණය කළා මේක පේටන් අයිතියට මම ඉල්ලුම් කරා. මට මේකට පේටන් අයිතිය ලැබිලා තියෙනවා. එතකොට ඊට පස්සේ අපි මේක යන්ත්‍ර නිෂ්පාදනය කරලා ගොවීන්ට දුන්නා විතරක් නෙමෙයි මේ කාලය ඇතුළතදී අපි මේ යන්ත්‍ර නිෂ්පාදනය කරනවා අපිම ගොවින් ළඟට ගිහිල්ලා මේක මේ ක්‍රියාත්මක කරනවා ගොවින්ගේ වැඩ කරවල දෙන. එතකොට ගොවින්ගේ එන මේ ආපහු ඒ කට්ටියගේ තියෙන මේකේ තියෙන ගැටලු ගොවින්ගේ උවමනාව මොනවද කියන එක අපිට අවබෝධ කරගෙන අපි මේක හැම අවුරුද්දෙම දිනෙන් දින මේක අපි අලුත් කෙරුවා. ඒ එහෙම කරලා අන්තිමට තියෙන මේ තත්වය තමයි මේ තියෙන්නේ. ඇත්තටම අපි පටන් ගත්ත එකට වැඩිය මේක ගොඩාක් දියුණුයි. මේ දැන් සාමාන්‍ය අපි පේටන් ගන්නකොට මම තිබුණ යන්ත්‍රය නෙවෙයි නමුත් මේක වෙන්නේ දැන් මේ වෙනුවෙන් අපි මේක අලුත් කරලා පේටන් එක අරන් තියෙනවා. එතකොට මේකට මට 2013 දී ජනාධිපති සම්මානය හම්බුණා. 2018 දී ලංකාවේ නව නිපුම් කරුකට ලංකාවේදී ලබන්න පුළුවන් ඉහළම සම්මානය දසි සම්මානය මම ලැබුවා මේ යන්ත්‍රය වෙනුවෙන්. එතකොට මේක ගොවින් අතරේ ගොඩක් ප්‍රචලිතයි. දැන් මේ ප්‍රදේශෙත් ගොඩක් කට්ටිය වගා කරනවා. ඒ ඊට අමතරව අපි මේ යන්ත්‍රය ගොඩක් මේ මගෙන් මිලදී ගත්ත කට්ටියත් ඉන්නවා. ඇත්තටම දැන් මේ යන්ත්‍රය විතරක් නෙවෙයි කෘෂිකාර්මයට අවශ්‍ය ගොඩක් යන්ත්‍ර අපි නිර්මාණය කරලා තියෙනවා විතරක් නෙවෙයි අපි මගේ තව බලාපොරොත්තු වෙනවා මේ යන්ත්‍රය තවත් වැඩි දියුණු කරන එක. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයට යනකම් මේක දියුණු කරන්න. ඒක අපිට කරන්න පුළුවන්. මේක මේ ඒ අවශ්‍යතාවයක් තියෙනවා. අපිට ඒක කරන්නත් පුළුවන්. මේ යන්ත්‍රයෙන් පුළුවන් සාමාන්‍යයෙන් දවසකට කම්කරු 8 දිනක් විතර කරන වැඩ කොටස එක පැයකදී කරන්න. ඒ කියන්නේ අක්කරයක් විනාඩි 45ක් පැයක් ඇතුළතදී හිටවල ඉවර කරන්න පුළුවන්. බඩේලුඟු කව්පි මුං සෝයා රටකජු සෝගම් වලට එනකම්ම ඒ කියන්නේ ඉතාම කුඩා ඇටයක් තියෙන සෝගම් ඇටත් මේකේ වගා කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොවීන්ට බොහොම මේ තමන්ගේ වැඩ කාර්යක්ෂමව කරගන්න පුළුවන් යන්ත්‍රයක්. එතකොට මේක අනිත් එක තමයි දැන් බීජ හිටවන ගාම මේකේ පොහොර යොදන එකත් කරනවා. එතකොට පේලි අතර පරතරේ පැල අතර පරතරේ පොහොර යොදන්න ඕන ප්‍රමාණය කොයිතරම් ගැඹුර හිටවනවද පස් දාන්න ඕන ප්‍රමාණය කොච්චරද ඒ ඔක්කොම අපිට මේකේ සීරු මාරු කරන්න පුළුවන්. ඒක නිසා මේ අපිට මේක ඇත්තටම මේ ගොවින්ට අවශ්‍ය කරන ඕන භෝගයකට යන්න පුළුවන්. ගොඩ හිටවන ඕනම භෝගයකට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ යන්ත්‍රය. අම්පාර ප්‍රදේශයෙන් හමුවන මෙම නිපැයුම් කරු සැබවින්ම අම්පාර ප්‍රදේශයේටම සම්පතක්. ඒ ඇත්තටම මේක පුළුවන් අපිට දැන් ඇත්තටම එක අනේකින් මේක හයි කරලා තියෙන්නේ අපිට පුළුවන් පේලි අතර විතරනේ පැල අතරත්. පේලි අතර පරතරය සහ පැල අතර පරතරයත් වෙනස් කරන්න පුළුවන් ඊට පස්සේ ගැඹුර. ඒ කියන්නේ අපි හිතමු බඩේලුඟු හිටවන මේ ගැඹුරේ නෙවෙයි සෝගම් හිටවන්නේ. එතකොට ඒක ගැඹුර අඩු කරන්න ඕනේ. ඒ හැම එකක්ම මේකේ සීරු මාරු කරන්න පුළුවන්.
Thank you.